නෑ, පළවෙනි කාරණේ ජනාධිපතිතුමා විදියට එතුමා මේ නඩු තීන්දුව පිළිගන්නවා. ඒකෙන් කිසි වෙලාවක එතුමා වචනයක්වත් ඒ සම්බන්ධව කියලා නෑ. ඒක කොයිතරම් අපි යම් කිසි විදියට මේ නඩු තීන්දුව තුළ යම් යම් ප්‍රශ්න ගන්නවා කණාගතේ ඇති වෙන්න තිබ්බත් ජනාධිපතිතුමා විදියට එය එතුමා පිළිගත්තා. නීතිය අධිකරණය දුන්න තීන්දුව පිළිගත්තා. දෙවනුව එතුමාට තිබෙනවා කෝටි 10ක් ගෙවන්න. ඔබ කවුරුත් දන්නවා එතුමා සල්ලි හම්බ කරගත්ත කෙනෙක් නෙවෙයි. හොරගම් කරලා මංකොල්ල කාලා රටේ දේපල කොල්ල කපපු කෙනෙක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතකොට එතුමාට ගෙවන්න පුළුවන් විදිහට තමයි එතුමා ගෙව්වේ. ඇත්තටම මේ වෙනතුරුත් එතුමා අපේ ඉන්න සංවිධායකවරුන්ට කතා කරලා තිබෙනවා. ඒ වගේම එතුමාගේ හිතවතුන්ට කතා කරලා තිබෙනවා. ඒ අය දුන්න සල්ලි ටික තමයි දැන් එතුමා බැඳලා තියෙන්නේ 1,50,00,000. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ එතුමා ගෙවනවා. හැබැයි මේකපාර කෝටි 10ක් ගෙවන්න බෑ. කොහෙ ගෙවන්නද? හැබැයි ඒ නිසා තමයි එතුමා ඉල්ලීමක් කරලා තියෙන්නේ. අනික් කඩියත් මම හිතන්නේ ඉල්ලීම් කරලා තියෙනවා. ඒ අයටත් හම්බ කරපු සල්ලි නෑ. ඉතින් ක්‍රමානුකූලව මම ගෙවන්නම්. හැබැයි මට පොඩි සාහන කාලයක් දෙන්න මේ සම්බන්ධව කියලා තමයි උසාවියට මෝසමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. 230 දක්වා විතර ගෙවන්න. එතකොට අවුරුද්දකට 185ක් විතර ගෙවන්න. මොකද ඔබතුමාලා දන්නවා එතුමාට හම්බෙන්නේ පෙන්ෂන් එක විතරයිද? හරි? ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ හිටපු ජනාධිපති කෙනෙකුට හම්බෙන්නේ රුපියල් 90,000ක් විතර පෙන්ෂන් එක. එතකොට මේ පෙන්ෂන් එකත් අරගෙන රුපියල් කෝටි 10ක් ගෙවන්නේ කොහොමද? එතුමාට විරුද්ධව නඩු නැහැනේ. කෝටි ගණනක් පෙන්වන්න බැරි වුණා. අතනින් මංකොල්ල කෑවා. මෙහි පිටරට ඩොලර් වලින් ගිණුමක් තියෙනවා. ගෙදර මේ මේ මෙච්චර මේ කෝටි ගන්න ඉඩම් පවරගෙන තියෙනවා. එහෙම නඩුනේ එතුමාට නැහැ. එතුමාට තියෙන්නේ මේ පාස්කු නඩුවයි. පාස්කු නඩු දාලා තියෙනවා 417ක් ගොඩ තැන්තම් වල දාලා තියෙන ඒවා. ඒවට මූණ දෙමින් එතුමා ඉන්නේ. ඉතින් ඒ නිසා එතුමාගේ පැත්තෙන් අපි කල්පනා කරන්නේ එතුමා සාධාරණයි. ඒ ඉල්ලීම කරන එක ශේෂාධිකරණේ. ඉතින් එතුමාට ඉල්ලන්න තියෙන්නේ ඒකෙන්නේ. එතකොට ශේෂාධිකරණේ තීන්දුවක් දිය යුතුයි. මොකද්ද ශේෂාධිකරණේ තීන්දුව කරන්නේ? ඒ අනුව ඉදිරි තීරණ ගත්ත හැකි. නමුත් මමත් විශ්වාස කරනවා එතුමා මේක පැහැදිලිව එතුමා මේකට අවනත වීමක් නොවුණා කියන කාරණේ නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. එතුමා ඒකට අවනත වෙලා තියෙනවා. එතුමාට පුළුවන් විදියට 1,50,00,000ක් බැඳලා තියෙනවා මේ කාලවකවානුව තුළ. මාස 6ක් ඇතුළත අමාරුවෙන් එකතු කරපු සල්ලි එතුමාගේ අතේ දිවිච්චවා නෙමෙයි. අනාගතේ එතුමා ගෙවනවා. හැබැයි ගෙවන්න පොඩි සහන කාලයක් අපිට දෙන්න කියන ඉල්ලීම තමයි අපි ඉල්ලලා තියෙන්නේ. දීර්ඝ කාලයක්. ඉතින් කරන්න පුළුවන් විදියන්නේ. නැත්තම් ගෙවන්න බැරි කාලවකවානුවක් කියන්න බෑනේ එතුමාට. එතුමා විශ්වාස කරනවා ඒ ප්‍රමාණය එකතු කරගන්න පුළුවන් වෙයි කියලා අවුරුද්දකදී 185ක් විතර ප්‍රමාණයක්. එතකොට ඒ 185 ගානේ මම හිතන්නේ අවුරුදු කීපයක් ඉල්ල තියෙනවා ගෙවන්න කියලා. ඉතින් ඒක ශේෂාධිකරණය තමයි තීන්දුව කරන්න ඕනේ.